විශ්වාස කරන විදිහට අපේ ළමයි 6 දෙනෙක්, ඒ කියන්නේ කළමනාකරණ අධ්‍යයන පීඨයේ ෆස්ට් ඉයර් ෆස්ට් සෙමිස්ටර් පළවෙනි සමාසිකයේ පළවෙනි අවුරුද්දේ ළමයි 6 දෙනෙක් පූල් එකට අනවසරයෙන් ඇතුල් වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් රජරට විශ්වවිද්‍යාලයේ පූල් එක ඉරිදා දවසට විවෘත කරන්නේ නැහැ. එතකොට මේ ළමයි පූල් එකට ඇතුල් වෙලා ඒකේ නෑම සඳහා මම හිතන්නේ සුදුසු ඇඳුම් පිටිනුත් නෙමෙයි පූල් එකට බහැලා තියෙනවා. 6 දෙනාම කළමනාකරණ අධ්‍යයන පීඨයේ විභාග සඳහා දැන් සති දෙකකට කලින් විශ්වවිද්‍යාල පරිසරයට පැමිණි දරුවෝ. මේ දරුවෝ ඇත්තටම ඔන්ලයින් දේශන ඉවර කරලා විශ්වවිද්‍යාලයට විභාගයට සඳහා පැමිණි දරුවෝ. අදත් ඒ ළමයිට එක විෂයක් තේනට මේ තමයි සූදානම් කරලා තිබුණේ. එතකොට මේ දරුවෝ මේ විදිහට එක දරුවෙක් ගිලිලා තියෙනවා. ඒ දරුවාව කොහොම හරි ගොඩට අරගෙන ප්‍රථම ආධාර දෙන අවස්ථාවේදී තමයි අපේ ඔතන ඉන්න ආරක්ෂක නිලධාරිනිය ඒක දැකලා තියෙන්නේ. යට ඒ වෙනකන් හුත් කියලා තිබුණෙත් නැහැ. ඇත්තටම එතන ඉන්න ආරක්ෂක නිලධාරිනිය පූල් සයිඩ් එක වගේම මෙඩිකල් සෙන්ටර් එක පැත්තෙත් රාජකාරී කරන්න දාලා තියෙන. මොකද අපිට තියෙන මේ ශ්‍රම හිගය සහ මේ තියෙන ප්‍රතිපාදනත් එක්ක අපි ඒ වගේ සූදානම්කට ගිහින් තිබුණේ. එතකොට එතනින්දලා එනකොට තමයි මේක දැකලා තියෙන්නේ. දැකපු ගමන් එතුමිය කතා කරලා තිනවා අපේ ඔන් සිකියුරිටි එකට. එතනින් ඇම්බියුලන්ස් එකත් එක්කම ඇවිල්ලා මේ දරුවත් අරගෙන විනාඩි 9ක් ඇතුළත හොස්පිටල්ලුත් ඇඩ්මිට් කරලා තියෙනවා. මේ දරුවා ජීවිතේ සමුගත්තා. මං කියන්නේ අපේ පූල් සයිඩ් එකට ඇතුල් වෙනකොට මේකේ විශේෂයෙන්ම ඉන්ස්ට්‍රක්ෂන් සීරීස් එකක් මේ දරුවන්ට පැහැදිලිව දීලා තියෙනවා. කිසිම විදිහක ලයිෆ් ගාඩ් කෙනෙක් එහෙම නැත්නම් ජීවිත ආරක්ෂක නිලධාරියෙක් නැතුව පූල් එකට බහින්න එපා. සුදුසු ඇඳුමක් නැතුව පූල් එකට බහින්න එපා. පිරිසිදු වෙලා පූල් එකට බහින්න. ඒත් එක්කම ආධුනිකයෝ හැමතිස්සෙම නොගැඹුරු ප්‍රදේශයේ රැඳී ඉන්න. ඒ වගේ අවශ්‍ය කරන උපදෙස් මාලාව ඕනෑවටත් වැඩිය හැමතිස්සෙම ඩිස්ප්ලේ කරමින් බෝඩ් එකක් තියෙනවා. ඒ දේවල් නොතකන් නැතුව මේ දරුවෝ මේ විශ්වවිද්‍යාලයේ පූල් එකට බැහැලා තියෙනවා. ඒකත් එක්ක යම් කිසි විදිහක අනතුරකට ලක්වීම බොහොම කනගාටුදායකයි. මං අනිත් දරුවන්ටත් දෙන පණිවිඩය තමයි විශ්වවිද්‍යාලයේ ස්විමින් පූල් එක කියලා කියන්නේ නෑමට භාවිත කරන තැනක් නෙවෙයි. ඒක පිහිනුම් සඳහා, පිහිනුම් කියලා කියන්නේ අපේ ක්‍රීඩා විශ්ේ තියෙන එක, ඉවෙන්ට් එක, පිහිනුම් සඳහා භාවිත කරන දෙයක්. ඒ සඳහා භාවිත කරන්න අපේ ඉන්නවා පූල් ඇටෙන්ඩන්ට් කෙනෙක්. ඒ මේ දවස්වල විශ්වවිද්‍යාල ක්‍රීඩා තරඟ පැවැත්වෙන නිසා විශ්වවිද්‍යාල තුනකට අපේ ශිෂ්‍යෝ ගිහිල්ලා තියෙනවා. වයඹ විශ්වවිද්‍යාලය, පෙරදෙන විශ්වවිද්‍යාල වගේම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට අපේ ස්විමින් ටීම් එකත් එක්ක පූල් ඇටෙන්ඩන් එතෙන්ට සහභාගී වෙලා තියෙනවා. ඒ නිසා පූල් ඇටෙන්ඩන් මේ වෙලාවේ ඉඳලත් නැහැ. කොහොමත් ඉරිද දවසේ අපි පූල් එක වහලා තියෙන දවසක්. ඉතින් මේ සියලු දේවල් එක සලකනකොට දරුවන්ගේ තිබුච්චි නොසලකිල්ල වගේම උපදෙස් පිළි නොපැදීම සහ අනාරක්ෂිත භාවය සහ සමාජ ආරක්ෂාව තමා සලසා ගැනීමට උත්සුක නොවීම කියන දේවල් නිසා මේ අනතුර සිද්ධ වුණා. මම ඒ දෙමාපියන්ට මගේ කනගාටුව ප්‍රකාශ කරනවා. ඒත් එක්කම අපි අවශ්‍ය කරන විශ්වවිද්‍යාල පැත්තෙන් කරන්න ඕන සියලු දේවල් මේ දරුවාගේ ඉදිරි වැඩ කටයුතු වෙනුවෙන් සිද්ධ කරන්න සූදානම් වෙනවා. ඒත් එක්කම අනිත් දරුවන්ට දෙන පණිවිඩය තමයි මේ නීති රීති අකුරටම පිළිපදින්න, අවේලාවේ සහ අනාරක්ෂිතව පූල් එකට බැසීමෙන් වළකින්න කියන පණිවිඩයත් මම මේත් එක්කම අනිකුත් දරුවන්ට දෙනවා. ඇත්ත කෙටියෙන්, දත්ත වැඩියෙන්, සයිබර් අවකාශයේ කලබන උවත් සලකුණ. News First YouTube channel එක අදම subscribe කරන්න. News First, ජනතාව සමඟ.